අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය පළවෙනි පාඩමේ 22 වෙනි කොටස විදිහට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සංඝ සමාජයේ වැඩි යාම පිළිබඳව ඊට අමතරව අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. මේකේ ඊළඟ කොටස, මේ පොතට අදාළ ඊළඟ කොටස, ප්‍රාදේශීය වශයෙන් පැවිදි කිරීමට අවසර දීම කියන අනුමාතෘකාව පිළිබඳ තොරතුරුත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි බලමු පාඩමේ මොනවද සාකච්ඡා කරන්නට තියෙන විශේෂ තොරතුරු කියලා. සංඝ සමාජයේ වැඩි යාම. භික්ෂුන් වහන්සේලා, බෞද්ධ භික්ෂුන් වහන්සේලා සංඝ සමාජයක් විදිහට සංවර්ධනය වෙච්ච ආකාරය මේ පුංචි කොටසේදී සාකච්ඡා කරන්නේ. බුදුරදුන්ගේ පැරණි හිතවතුන් වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජ යන තවුසෝ 5 දෙන භික්ෂු සමාජයේ ප්‍රථම සාමාජිකයෝ වූහ. බුදුරජාණන් වහන්සේගේ පැරණි හිතවතුන් දුෂ්කර ක්‍රියා කරන කාලයේදී ගයාවේදී අත්තකිල මතානු යෝගය හඳුන්වලා දෙමින් බෝධිසත්වයන් වහන්සේ සමග හිටපු 5 දෙනෙක් තමයි මේ තාපස්වෝ 5 දෙනා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ, කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජ කියන 5 දෙනා. මේ අය තමයි භික්ෂු සමාජයේ ප්‍රථම සාමාජිකයෝ වුණේ. කොණ්ඩඤ්ඤ තාපසයා පළවෙනියටම ධර්ම අවබෝධයට පත්වෙලා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙනවා. එහි භික්ෂු මහනුපසම්පදාවේ ඊට පස්සේ තමයි වප්ප, භද්දිය, මහානාම, අස්සජ කියන 4 දෙනා ඇතුළත් වෙන්නේ. එතකොට ප්‍රථම බෞද්ධ භික්ෂු පිරිස, ශ්‍රමණ පිරිස බවට පත් වුණා කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජ කියන 5 දෙනා. ඔවුන් ශාසනයට ඇතුළුවීමට අවසර පැතුයේ ලබෙහියාම මයං භන්තේ භගවතෝ සන්තිකේ පබ්බච්චං ලබෙහියාම උපසම්පදංච. පැවිදි උපසම්පදාව ඉල්ලා හිටපු ආකාරය ලබෙහියාම මයං භන්තේ භගවතෝ සන්තිකේ පබ්බච්චං ලබෙයාම උපසම්පදංච. මයං භන්තේ ස්වාමීනි අපි භගවතෝ සන්තිකේ භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි පබ්බජ්ජං පැවිද්ද ලබෙයාම ලබන්නෙමු. උපසම්පදංච ලබෙයාම උපසම්පදාවද ලබන්නෙමු. ස්වාමීනි අපි භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලබන්නෙමු යන ප්‍රකාශයෙන් තමයි පැවිදි උපසම්පදාව ඉල්ලා හිටියේ ලබා ගත්තේ. ලබෙයාම මයං භන්තේ භගවතෝ සන්තිකේ පප්පච්චන් ලබෙයාම උපසම්පදංච කියන ප්‍රකාශය. පළමු ශ්‍රමණ පිරිස පැවිදි ජීවිතයට පැවිද්ද ලබාගත් ආකාරය පිළිබඳව විස්තරයක් කරන්න තිබුණොත් අපිට මේ පාට වැදගත් වෙනවා. පළමු 5 දෙනා පැවිදි උපසම්පදාව ලබා ගන්න අවස්ථාවේදී භාවිත කරපු ප්‍රකාශයේ ලබෙයාම මයං භන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං ලබෙයාම උපසම්පදංච කියන ප්‍රකාශය ප්‍රකාශ කරමින් තමයි පැවිදි උපසම්පදාව ලබා ගත්තේ කියලා අපි සඳහන් කළා. තිසරණ ගැන්වීම, ශික්ෂා ගැන්වීම, තිසරණ ගැන්වීම, ශික්ෂා ගැන්වීම ආදී කිසිදු චාරිත්‍ර විධියක් එහි නොවිය. තිසරණයේ සමාදන් කරවීමක්, සිල් සමාදන් කරවීමක්, පැවිදි දස සීලයාදී
සිල් සමාදන් කරවීමක් මෙතනදී සිද්ධ වුණේ නැහැ. දහම් දෙසීමෙන් කෙලෙසුන් ප්‍රහීන කරවා පැවිදි වෙස් ගැන්වීමක් එහිදී සිදුවිය. දහම් දෙසීමෙන් කෙලෙසුන් ප්‍රහීන කරවා ධර්මයේ දේශනා කරලා කෙලෙසුන් ප්‍රහීන කරවලා පැවිදි වෙස්යක් ඇතිකිරීම පැවිදි කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා ලැබීම ලෙසට එය හැඳින්වෙයි. ධර්මයේ දේශනා කරලා ධර්ම අවබෝධයට පත් කරලා කෙලෙස් ප්‍රහීන කරවලා එව මහන කියන ප්‍රකාශය කරමින් ලබා දෙන උපසම්පදා ක්‍රමයක් තුලින් තමයි මේ පිරිස බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදාවට පත් කළේ. ඒක ඒහි භික්ෂු මහණ උපසම්පදාව කියලා හඳුන්වනවා. බුදුරදුන් විසින්ම ඒ සිදු කරන ලදී. ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලබා දිය හැක්කේ බුදු කෙනෙක්ට පමණයි. බුදු සසුනට ඇතුළත් කර වූ ඊළඟ කණ්ඩායම වූයේ යසකුල පුතු, ඔහුගේ යහළු විමල සුභා වූ පුන්නජී හා ගවම්පති, එසේම ඔවුන්ගේ යහළු තවත් 50 දෙනෙක්. යසකුල පුත්‍රයා, ඔහුගේ යහළුවෝ විමල සුභා වූ පුන්නජී හා ගවම්පති කියන 4 දෙන, විමල සුභා වූ පුන්නජී ගවම්පති, යසකුල පුත්‍රයාගේ යහළුවන් 4 දෙනාගේ නම් ලියන්න කියලා අපිට ලකුණු 4ක ලකුණු 2ක වගේ ප්‍රශ්නයකදී, කෙටි ප්‍රශ්නයකදී ඉදිරිපත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. විමල සුභාහු පුන්නජී ගවම්පති. ඊට පස්සේ තවත් යහළුවෝ 50 දෙනෙක් පැවිදි බිමට ඇතුළත් වුණා. යසකුල පුත්‍රයා, ඔහුගේ යහළුවන් 4 දෙනෙක් විමල සුභාහු පුන්නජී ගවම්පති කියන 4 දෙනා, ඊට පස්සේ තවත් යහළුවන් 50 දෙනෙක් කියන පිරිස තමයි දෙවනියට සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්ච බෞද්ධ ශ්‍රමණ පිරිස බවට පත් වුණේ. පළවෙනියටම පස්වක තවුසන්, පස්වක මහණුන්, ඊළඟට යසකුල පුතු, ඔහුගේ යහළුවන් 4 දෙනා, විමල සුභාහු පුන්නජී ගවම්පති, තවත් විශේෂ යහළුවෝ 50 දෙනෙක් කියන 54 දෙනා. ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසපන් ලත් මේ සියලු දෙනා රහත් වූහ. ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසපන් ලත් පැවිදි උපසම්පදාව ලබාගත් මේ සියලුම දෙනා මහරහත් භාවයට පත් වුණා. පස්වග මහණුන්, යසකුල පුත්‍රයා සහ යහළුවන් 54 දෙනා කියන 60 දෙනාම රහත් භාවයට පත් වුණා, රහත් භාවය ලබා ගත්තා. අනතුරුව මේ මුල් ශ්‍රාවක පිරිස ධර්මදූත මෙහෙවරෙහි යොදවා බුදුරදුන් උරුවේල සේනානි ගමට පිටත්ව ගිය පුවත මහවග්ගපාලයේ සඳහන් වේ. මේ 69ට රහතන් වහන්සේලා 60 පිරිසට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං ආදී වශයෙන් ප්‍රථම රහත් 69 අමතා කරල්න ධනුශාසනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ උරුවේලාවේ සේනානි කියන නියම් ගමට වැඩම කරපු බව මහවග්ගපාලි විනය පිටකේ මහවග්ගපාලිය සඳහන් වෙනවා. බුදුරදුන්ගේ උරුවේල් ගමනේදීද තවත් පිරිසක් භික්ෂු ශාසනයට ඇතුළත් වූහ. මහවග්ගපාලිය සඳහන් වෙන විදිහට ප්‍රථම රහත් 69ට බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මාවවාදය ලබා දීලා උරුවේල් දරමව බලා වැඩම කරන අතරතුර තවත් පිරිසක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙනවා. ඒ තමයි භද්දවග්ගයේ කුමාරවරුන් 30 දෙනාත්, ශ්‍රාවක පිරිසත් සමග ජටිල සොහයුරෝ 30 දෙනාත්. ඊට පස්සේ පැවිදි වෙච්ච පිරිස තමයි භද්දවග්ගයේ කුමාරවරු 30 දෙනා, ශ්‍රාවක පිරිසත් එක්ක ජටිලයින් 3 දෙනා. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන 3 දෙනා. උරුවෙල් කාශ්‍යපට 500 දෙනෙක්, නදී කාශ්‍යපට 300 දෙනෙක් සහ ගයා කාශ්‍යපට 200 දෙනෙක්ගේ පිරිසක් සහිතව සම්බුද්ධ ශාසනයට ඇතුළු වුණා. ඒ පිරිසට අයත් වෙති. ඒ ආසන්න සමයේදීම උපතිස්ස කෝලිත පිරිවැජ්ජෝ දෙදෙනත බුදු සසුනට ඇතුළත් වූහ. ඒ ආසන්න කාලයේදී තමයි කෝලිත සහ උපතිස්ස කියන සැරියුත් මුගලන් කියන දෙනම බවට පත්වෙන දෙන්න පැවිදි බිමට ඇතුළත් වෙන්නේ. ඒ සියලු දෙනද බුදු සසුනට පිවිසියේ ඒහි භික්ෂු භාවයෙනි. මේ සියලුම දෙනා ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබා ගත්තා. අපි නැවතත් අවධානය යොමු කරලා බලමු. පළවෙනියටම
පස්වග මහනුන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණා. ඒ භික්ෂු මහණ උපසම්පදාවෙන් යසකුල පුත්‍රයා, ඔහුගේ යහළුවන් 4 දෙනා විමල සුභාහු පුන්නචි ගවම්පති, තවත් විශේෂ යහළුවන් 50 දෙනෙක් මහවග්ගපාලි සඳහන් වෙන විදිහට ඉන්න අනතුරු බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා උරුවෙල්දනව බලා. උරුවෙල්දනව බලා වැඩම කරන අතරතුර භද්දවග්ගී කුමාරවරු 30 දෙනා බුදුරජාණන් වහන්සේට මුණ ගැහිලා මහණ උපසම්පදාවට පත් වෙනවා. ඉන් අනතුරු බුදුරජාණන් වහන්සේ උරුවෙලාවට වැඩම කළාට පස්සේ උරුවෙල් කාසිප, නදී කාසිප, ගයා කාසිප ඇතුළු ඒ නායකයන් 3 දෙනා ඇතුළු දහසක පිරිසක් පැවිදි බිමට ඇතුළත් කළා. ඉන් අනතුරුව පැවිදි වුණා උපතිස්ස සහ කෝලිත කියන සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ. ඒ විදිහට තමයි පළවෙනියටම සම්බුද්ධ ශාසනය සංවර්ධනය වෙන භික්ෂු සමාජයේ, සංඝ සමාජයේ වැඩි යාම සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව මේ පාඩමට අනුව අපිට තොරතුරු සාකච්ඡා කරන්නට පුළුවන්කම හැකියාව තියෙන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු ප්‍රාදේශීය වශයෙන් පැවිදි කිරීමට අවසර දීම. පළවෙනිටම අපි කතා කළා බුදුරජාණන් වහන්සේම තමයි ඒහි භික්ෂු මහණ උපසම්පදාව මුල් කාලයේදී ලබා දෙන්නේ. ඒහි භික්ෂු මහණ උපසම්පදාව, උපසම්පදාව සහ මහණකම කියන දෙකම ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අතින්, බුදුරජාණන් වහන්සේ විසින්. ඊට පස්සේ තමයි ප්‍රාදේශීය වශයෙන් පැවිදි කරන්නට භික්ෂුන් වහන්සේලාට අවසරය ලබා දුන්නේ. මුල්ම ශ්‍රාවකයන් වහන්සේ 69 ක්‍රියා පිළිවෙල දුටු භාරත වැසියෝ බුදු සමය කෙරෙහි ඉමහත් ප්‍රසාදයක් ඇති කරගත්ත. මුල්ම කාලේ පැවිදිබිමට ඇතුළත් වෙච්ච ප්‍රථම රහත් 69 පිළිබඳව උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය පිළිබඳව භාරත වැසියෝ මහත් ප්‍රසාදයකට පත් වුණා. ඉමේකෝ සමනා සක්‍ය පුත්තියා පොදු ජනතාව විසින් ඔවුන් හැඳින්වූයේ සාක්‍ය පුත්‍රීය ශ්‍රමණ යන ගෞරව නාමයෙන්. ඉමේකෝ සාක්‍ය පුත්තියා, ඉමේකෝ සමනා සක්‍ය පුත්තියා, මේ පිරිස සාක්‍ය පුත්‍ර ශ්‍රමණ විදිහට හඳුන්වට යෙදුනා. මේ ප්‍රසාද ජනක තත්ත්වය නිසා පැවිදිවීමට කැමැත්ත දැක්වූවන්ගේ සංඛ්‍යාවද සීග්‍රයෙන් වැඩිවිය. ප්‍රථම රහත් 69 ලබා දුන්නු අවවාදයට අනුන් වහන්සේලා ක්‍රියා කිරීමත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක සීග්‍රයෙන් පැවිදිබිමට ඇතුළත් වීම සඳහා බුදුරජාණන් වහන්සේ වටා ඒකරාශී වෙච්ච පිරිස අධික වුණා. එහෙත් ඔවුන් පැවිදි කිරීමේ අධිකාරී බලයක් මුල් ශ්‍රාවකයන් 62 හිමි වී නොතිබුණි. පළවෙනියටම පිටත් කරලා යවන්නට යෙදුණු ධර්මදූත කණ්ඩායමට ඒ ඒ ප්‍රදේශවලදී පැවිදි කිරීමේ අවසරයක් ලැබිලා තිබුණේ නැහැ. ධර්ම ප්‍රචාරය කිරීම සඳහා අවවාද ලබා දීම පමණයි සිදු කරන්නේ. පැවිදි කිරීම සඳහා අවසරයක් ලැබිලා තිබුණේ නැහැ. හැබැයි පළවෙනි රහත් 69 ක්‍රියා කරන්නට යෙදුණු ආකාරය අනුව ධර්ම අවබෝධයට පත්වෙච්ච, පැහැදීමට පත්වෙච්ච පිරිස විශාල වශයෙන් බෞද්ධ ශ්‍රමණ වේශය දැරීමට, පැවිදි බිමට ඇතුළත් වීමට කැමැත්තක් දැක්වුවා. නොයෙක් ප්‍රදේශවල සිට ඔවුන් බුදුරදුන් වෙත කැඳවාගෙන ඒමට සිදුවිය. ඒ විදිහට මහණ වෙන්න කැමති, පැවිදි වෙන්න කැමති වෙච්ච පිරිස් බුදුරජාණන් වහන්සේ සමීපයට කැඳවාගෙන ඒමට මේ රහත් 69 සිද්ධ වුණා. ඇතැම් විට මෙය කළ නොහැක්කක් විය. සමහර වෙලාවට කරන්න බැරි තරම් අපහසුතාවයකට පත් වුණා. ඈත පිටිසර ගම්වල ඉඳලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා පැවිදි බිමට ඇතුළත් වීමට කැමැත්ත දක්වන පිරිස් යොමු කරවන්නට වෙනමම බුදුරජාණන් වහන්සේ බැහැ දැකීම සඳහා එන්නට සිදු වුණා මේ භික්ෂුන් වහන්සේලාට. ඒ හැරත් මේ තත්ත්වයේ යටතේ ධර්ම දූතයන් වහන්සේට මෙන්ම පැවිදි උපසම්පදා ලබන කැමැත්ත උන්ටද
ඉමහා දුෂ්කරතාවයක් ඇති වූ බව විනය මහාවග්ගයේ සඳහන් වේ. මේ විදිහට දුර බැහැර ගෙවාගෙන පැවිදිබිමට ඇතුළත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණීම. ඒ සඳහා යොමු කරවන භික්‍ෂූන් වහන්සේලාට වගේම පැවිදිවීම බිමට ඇතුළත්වීමට බලාපොරොත්තු වෙන අයත් වෙහෙසට පත්කරවීමක් පීඩාවට පත්කරවීමක් පත් උණු අවස්ථාවක් හැටියට විනය මහාවග්ග පාලිය තුළ විනය මහාවග්ගේ සඳහන් වෙලා තියෙනවා. මෙසේ පැවිදි අය විවිධ කුල හා සමාජ ශ්‍රේණිවලට අයත් විවිධ ආගම් දෘෂ්ටීන් පිළිගත් පිරිස්සූහ. මේ විදිහට මහණ වෙන්න කැමැති උනේ කැමැත්ත දක්වලා හිටියේ විවිධ සමාජ වලට, විවිධ ශ්‍රේණිවලට, විවිධ කුලවලට, විවිධ ආගමික දෘෂ්ටීන් වලට අයිති පිරිස තමයි ඒ විදිහට පැවිදි වෙන්න කැමැත්තක් දක්වලා තිබුණේ. යනුව සංඛ්‍යාහ ප්‍රදේශ වශයෙන් සංඝ සමාජය විස්තීර්ණ වන විට එහි පැවැත්ම සඳහා මේ සංවිධාන ක්‍රමයක් අවශ්‍ය විය. ඒ විදිහට සංඛ්‍යා වශයෙන් හා ප්‍රදේශ වශයෙන් සංඝයා විස්තීර්ණ වනකොට, විසිරෙනකොට, ව්‍යාප්ත වෙලා යනකොට යම්කිසි සංවිධානාත්මක ක්‍රමවේදයක් අවශ්‍ය වුණා. පැවිදි උපසම්පදාව ලබා දීම පිළිබඳව එතෙක් බුදුරදුන් සතුව පැවති බලය උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට පැවරුවේ එහෙයිනි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා දීම, පැවිද්ද සහ උපසම්පදාව ලබා දීම තමන්ට විතරක් සීමා වෙලා තිබුණු අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාටත් ඒ අවස්ථාව උදා කරලා දෙන්නේ. තුම්හේව භික්ඛවේ තාසු තාසු දිසාසු තේසු තේසු ජනපදේසු පබ්බාචේත උපසම්පාදේත. බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා භික්ෂූන් වහන්සේලාට ඒ ප්‍රදේශවලදී ඒ පිරිස් වෙත පැවිදි උපසම්පදාව ලබා දීමට කටයුතු කළ යුතුයි කියලා. තුම්හේව භික්ඛවේ තාසු තාසු දිසාසු තේසු තේසු ජනපදේසු පබ්බජේත උපසම්පාදේත. තුම්හේව භික්කවේ තාසු තාසු දිසාසු තේසු තේසු ජනපදේසු පබ්බාචේත උපසම්පාදේත. තුම්හේව භික්කවේ නුබලාම භික්ෂූනි තාසු තාසු දිසාසු තේසු තේසු ජනපදේසු. ඒ ජනපදවල ඒ දිසාවල ඒ ජනපදවල පබ්බාචේත පැවිදි කරවු, පැවිදි කරන්න උපසම්පාදේත උපසම්පදාව ලබා දෙත්වා කියන ප්‍රකාශය. මහණෙනි, ඔබ විසින් ඒ ජනපදවල දීම පැවිදි උපසම්පදා කරව කියන අවවාදය බුදුරජාණන් වහන්සේ විසින් ලබා දීලා තියෙනවා. මෙම ප්‍රඥප්තිය අවසරය භික්ෂු සමාජයේ සංවිධානය හා ව්‍යාප්තිය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කළේ. මේ ප්‍රඥප්තිය, මේ පැනවීම, මේ අවසරය ලබා දීම භික්ෂු සමාජයේ සංවිධානය හා ව්‍යාප්තිය කෙරෙහි විශාල වශයෙන් බලපෑමක් උනා. මේ සංඝ සංවිධාන විමධ්‍යගත කිරීමකි. මේ සංඝ සංවිධානය විමධ්‍යගත කිරීමක් වුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් තීනි සරණාගමන උපසම්පදාව ඇතිවිය. තීනි සරණාගමන උපසම්පදාව ඇති වෙන්නේ ඒ දිසාවල ඒ භික්ෂූන් වහන්සේලාට පැවිදි කිරීම සඳහා අවස්ථාව අවසරේ ලබා දීමත් එක්ක. තීනි සරණාගමන උපසම්පදාව එහි භික්ෂු මහණ උපසම්පදාවෙන් අනතුරුව ඇතිවෙන උපසම්පදා ක්‍රමයේ තමයි තිසරණ ගමන උපසම්පදාව, තීනි සරණාගමන උපසම්පදාව කියලත් කියනවා. එහිදී අනුගමනය කළේ කෙස් රැවුල් කප්පවා, සිවුරු හැඳ පොරවා තිසරණයේ පිහිටුවීමෙන් පැවිදිවීමට අපේක්ෂා කරන පුද්ගලයාගේ කෙස් රැවුළු බාල, සිවුරු හඳවලා පොරවලා තිසරණ ගන්වලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි ආදී වශයෙන් තෙරුවන් සරණ යන්නට අවස්ථාව උදා කරලා පැවිදි උපසම්පදාව ලබා දෙනවා. මේ වඩා පහසු වූත් සංවිධානාත්මක වූත් ක්‍රමයක් නිසා භික්ෂූත්වය ලබන්නන්ගේ සංඛ්‍යාවද විශාල විය. මේක පහසු ක්‍රමයක් වුණා, සංවිධානාත්මක ක්‍රමයක් වුණා. ඒ නිසා පැවිදිවීමට බලාපොරොත්තුවෙන් හිටපු පිරිසට සීග්‍රයෙන් විශාල වශයෙන් පැවිදිබීමට ඇතුළත්වීමට මේ පැනවීම හේතුවක් වුණා.
තීනි සරණාගමන උපසම්පදාව. කෙස් රැවුළු බාල සිවුරු හඳවල පොරවල තිසරණ ගන්වල ලබා දෙනු ලබන උපසම්පදා ක්‍රමය. පැවිදි උපසම්පදා ක්‍රමේ යම් සංවිධානයක පිරිස වැඩිවත්ම ඒ තුළ විවිධ අදහස් ඇති විසමචාර පුද්ගලයන් ඇතිවීම ස්වභාවික සිද්ධියකි. සාමාන්‍ය යම් සංවිධානයක් පිරිස් වසයෙන් වැඩි වෙනකොට ඒ තුළ විවිධ විසමාචාර තියෙන විසම අදහස් තියෙන පිරිස් බහුලවීම සාමාන්‍ය දෙයක්. භික්ෂු ශාසනය තුළද මේ තත්ත්වය උදාවී. භික්ෂු ශාසනය තුළත් මේ තත්ත්වය උදාවනා. විසම චරිත ලක්ෂණ පෙන්වෙන භික්ෂුන් වහන්සේලා බහුල වෙන්න පටන් ගත්තා. මුලදී ශික්ෂාපද පැනවීමකුත් නොවූ නිසා මුලින් ශික්ෂාපද පැනවීමක් තිබුණේ නැහැ. විනය ශික්ෂා විනය නීති පැනවීමක් මුල් කාලයේදී සිද්ධ වුණේ නැහැ. ඇතැම් පොහුදුන් භික්ෂූහු ආචාර ගෝචර සම්පන්න නොවූහ. හැසිරීම ඒ තරම් හොඳ මට්ටමක සමහර භික්ෂූන් වහන්සේලාගේ තිබුණේ නැහැ. සමහරු සිවුරු පවා මනාව හැඳ පොරවා නොගෙන පිඬු පිණිස හැසිරුණෝය. සිවුරු පවා නිවැරදි විදිහට පොරවගෙන හැඳගෙන පිණ්ඩපාතයේ වැඩම කරන තත්ත්වයෙන් පිරිහිලා තිබුණා මුල් කාලයේදී. එසේම මිනිසුන් අනුභව කරන තැන්වලට ගොස් ඉඳුල් පාත්‍රවලට සූප ව්‍යංජන ඉල්ලා අනුභව කළ. ඉඳුල් පාත්‍රවලට සූප ව්‍යංජන ඉල්ලගෙන අනුභව කරන වළඳන තත්ත්වයට පත් වෙලා තිබුණා. දන් වළඳා අවසානයේ උස් ශබ්ද මහා ශබ්ද පවත්වන්නට වූහ. උස් ශබ්ද දන් වළඳලා අවසානයේදී උස් ශබ්ද මහා ශබ්ද පවත්වන්න පටන් අරගෙන තියෙනවා මුල් කාලයේදී භික්ෂුන් වහන්සේලා. මේ තත්ත්වය දැනගත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් රැස් කරවා ඔවුනට අවවාද කළා. භික්ෂුන් වහන්සේලා කැඳවලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. අල්පිච්ඡතා අල්පේච්ඡතාවේ අපිච්ඡතා අල්පේච්ඡතාවේ පහසුවෙන් පෝෂණය කළ හැකිවීම සුභරතාවයෙන් යුක්ත විය යුතු බව භික්ෂුන් වහන්සේලා. ලද දෙයින් සතුටු වීම යථාලාභ සන්තුට්ටි. ලද දෙයින් සතුටු වීම යථාලාභ සන්තුට්ටි. අපිච්චතා අල්පේච්ඡතාවෙන් යුක්ත විය යුතුයි භික්ෂුවක් වුණාට පස්සේ. පහසුවෙන් පෝෂණය කළ හැකි යුතුයි හැකි විය යුතුයි සුභරතා ගුණයෙන් යුක්ත විය යුතුයි. ලද දෙයින් සතුටු විය යුතුයි යථාලාභ සන්තුට්ටියෙන් යුක්ත විය යුතුයි ආදී ගුණාංග භික්ෂූහු විසින් ප්‍රගුණ කරගත යුතු බව උන්වහන්සේ අවධාරණයෙන්ම පෙන්වා දුන්නා. ජනතාවගේ ප්‍රසාදයේ දියුණු වන ලෙස හැසිරෙන්නටද අවවාද කළා. ජනතාවගේ ප්‍රසාදයේ දියුණු වෙන විදිහට භික්ෂුව විසින් කටයුතු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අවවාද ලබා දුන්නා. මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් වන පරිදි මේ වකවානුවේ පැවති ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. මහා ප්‍රධාන කියන සූත්‍රයේ සඳහන් වෙන විදිහට මුල් කාලයේදී පැවතිලා තියෙන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණයි. මුල් කාලයේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් පැවති බව සඳහන් වෙලා තියෙන මූලාශ්‍රයේ සූත්‍ර දේශනාව කුමක්ද නම් කරන්න. මහා ප්‍රධාන සූත්‍රය. මහා ප්‍රධාන සූත්‍රය. මහා ප්‍රධාන සූත්‍රයේ දැක්වෙන පරිදි මුල් කාලයේදී පැවති ඇත්තේ භික්ෂුන් වහන්සේලාට අවවාද ලබා දීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදේ හඳුන්වා ඇති නම ඕවාද ප්‍රාතිමෝක්ෂයයි කියලා අපිට පිළිතුරු දෙන්නට පුළුවන් වෙන්නට ඕන. එවගේම බුදුරජාණන් වහන්සේ මුල් කාලයේ භික්ෂුන් වහන්සේලාගේ විසමාචාර ඇති වූ අවස්ථාවේදී උන්වහන්සේලාට අනුශාසනා කළ බව දැක්වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ තුළ ඇති කරගත යුතු ගුණ ධර්මයන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ ගුණ ධර්ම වලින් තුනක් නම් කරන්න. අල්පේච්ඡතාව පහසුවෙන් පෝෂණය කළ හැකිවීම ලද දෙයින් සතුටු වීම යන ගුණයන් මේට ඇතුළත් වේ කියලා පිළිතුරු දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ශික්ෂාපද නොපැනවුවත් කලක් යනතුරුම මේ අවවාදය ප්‍රමාණවත් විය. ශික්ෂාපද පැනවුවේ නැතත් කාලයක් යනතුරුම ඕවාද ප්‍රාතිමෝක්ෂය තමයි භික්ෂුන් වහන්සේලාගේ විනය පිණිස හික්මීම පිණිස හේතු වුණේ. ඉතින් අපි ඒ විදිහට සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාගයට නියමිත ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩමේ
විසි දෙවනි කොටස විදිහට සංඝ සමාජයේ වැඩියාම සහ භික්ෂුන් වහන්සේලාට පැවිදි කිරීම සඳහා පැවිද්ද සඳහා අවසර ලබා දීම ප්‍රාදේශීය වශයෙන් පැවිදි කිරීමට අවසර දීම කියන කොටස් දෙකට අදාළ තොරතුරු. එමනම් ඊළඟ කොටසින් අපි තවත් කරුණු රාශියක් සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. එතෙක් අපි මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.